ලංකාදීප ප්‍රධාන පුවත් වර්තාව මෙන්න කෝටි 1156ක දුම්රිය මැදිරි 160ක් නිකම්ම ගාල්වල දිග පළල ප්‍රමිතියට නැහැ විගණන වර්තාවක් යයි මුදිතා දයනන්දයි වර්තාව ගෙනෙන්නේ එහෙම තමයි ඉතිහාසයේ ඉඳන්ම වැඩකට මෙලෝ සම්මජාතයකට වැඩකට නැති දේවල් තමයි ගේන්නේ ඕඩර් කරන්නේ නැත්නම් ඒ විදිහට ආනනය කරන්නේ ඒකට හේතුව අත යට ලැබෙන කොමිස් මුදල පමණයි ඒයින් ජනතාවට ලැබෙන සෙතක් ගැන කිසිදු ගණිච්චයක් වගේ වගක් ඔය නිලධාරීන් බලධාරීන්ට කියන අයට නැහැ ඉන්දිය නයාධාර යටතේ රුපියල් කෝටි 1150 1156ක් වැය කර නැත්නම් ඒ ඇමරිකන් ඩොලර් ගත්තොත් එහෙම ඇමරිකන් ඩොලර් කෝටි 8.26ක් මිලදීක දුම්රිය මැදිරි 160ක් නිසි පරිදි මගී ප්‍රවාහණයට යොදවා නැතයි විගණන වාර්තාවකින් අනාවරණය වෙයි එනිසා ව්‍යාපෘතිය අපේක්ෂිත අරමුණ ඉටු වී නැති බවද සඳහන් වෙනවා එකෙන් කියනවා මේ මැදිරි අතරින් 10ක් මුලින් බහරේගෙන ඉන්පසු සියල්ල කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව පිරිවිතරයන්ගෙන් බැහැරව ලබාගෙන ඇති බවද ඒවායේ දිග පළල උසමෙන්ම ආසන ප්‍රමාණයන්ද නියමිත ඒ පිරිවිතරයන්ට නැති බවයි එහි කියවෙන්නේ මේ විගණන වර්තාවට අනුව එම මැදිරි නියමිත ප්‍රමාණයට වඩා දිගින් හා පළලින්ද වැඩි වීම නිසා අනතුරු වලට හේතු වෙන බවයි කියවෙන්නේ විශේෂයෙන්ම මේ දැඩි වංගු සහිත මාර්ගවල ඒ කියන්නේ උඩරට දුම්රිය මාර්ගයේ වැනි මාර්ගවල මේ මැදිරි සහිත දුම්රිය දහවණේ කිරීමෙන් දුම්රිය පීලි පැනීම් වලට සහ අනතුරු වලට හේතු වෙනවා කියලයි කියන්නේ. ඔන්න කතාව. වැඩකට නැති අපේ පාරවල දුවා ගන්නට බැරි කිසිදු ආකාරයක පළ ප්‍රයෝජන ගන්නට බැරි මැදිරි තමයි ගෙනලා තියෙන්නේ. මීට කලිනුත් ඔය වගේම වර්තා ඕනෑ තරම් කියලා තියෙනවා. දැන් එතකොටත් හිටියා ඒවා පිළිබඳව ඒ විශේෂ බහර ප්‍රවාහන අමාත්‍යවරු හිටියා. නැත්නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ බලධාරීන් හිටියා. එදත් ඉන්නව අදත් ඉන්නව හෙටත් ඉන්නව. ඒ වගේම ඔවුන් හෙට දවසෙත් අපට බහා පුරසාරම් දෙනවා. සත්ත පහක වැඩක් වෙලා නැහැ පුරසාරම් වලින් මේ තියෙන හොඳම උදාහරණේ ඒකයි අපි කියන්නේ බොරුවට කටමැත දොඩවන දේශපාලඥයන් හෝ බොරුවට කටමැත දොඩවන රාජ්‍ය පරිපාලන බලධාරීන් මේ වගේ අවැඩ කරන බලධාරීන් ඉන්නකන් මේ රට ගොඩ යන්නේ නැහැ හිතවතුනි මේ රට ගොඩ යන්නේ නැහැ මේ රට ගොඩ යන්න නම් කටමැත දොඩවනවා වෙනුවට පැහැදිලිවම කාර්යක්ෂම ක්‍රියාවෙන් තමන්ගේ ක්‍රියාව හරියට කරන දේශපාලනඥයින් සහ බලධාරීන් මේ රටට පහළ වන්නට ඕන එහෙම පහළ වෙන දවසක අප හිතමු රට ගොඩයයි කියලා. එහෙම පහළ වෙන කලක අපි ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ නැහැ.